मगे नाम चातुरी, मामी इन्ने नवर, मगे पावली इन्ने अम्माय ताताय मालिला देन्नाय। अपी गोडाक दुप्पत, मटे विभागे पास करगान बैरी वुन निसा, मामा दियने करा, माव मामगे आलियों की गिदर नवात्तान। ए कोलंब, हुंद साली कार गिदरेक, अम्मला हेमत विरुद्धोने ने, ඒ ගොල්ල හරි හොඳයි කියලා තමයි හිතුවේ. ඉතින් ওই විදියට තමයි මම ඉස්සර වෙලාවම කොළඹ ගෙදරට ආවේ. ඒ ගෙදර හිටියේ නෝනායි මහත්තයයි ළමයි දෙන්න. ඒ ආයත උතුරන්න සැල්ල තිබුණා. ඉතින් මේ ගෙදර ඉන්නවා පිරිමි ළමයි. එයාගේ නංගි ඉන්නවා. ඉතින් මට තිබුණේ ඒ දෙන්න බලා ගන්නයි. ඒ දෙන්නගේ වැඩ කරලා දෙන්න. ගේ අස්පස් කරලා තියාගෙන ඉන්නයි. නෝනායි මහත්තයයි මට හොඳට සැලකුවා. කාලේ ගිවිලා යනකොට මම මේ ගෙදරම කෙනෙක් වගේ වෙලා හිටියා. එයාලගේ පුතා ඒරවල් ලියලා ඉවර වෙලා ගෙදර නැවතිලා හිටියේ. ඉස්සර නම් හොස්ටල් වල හිටියේ. දැන් ගෙදර ඉන්නේ. ඉතින් මට එයාගේ වැඩත් කරන්න උනා. කාමරය අස් කරන වගේ වැඩ කරන්න උනා. එයා නම් හොඳ කුකුලෙක් කියලා මට තේරිලා තිබුණේ. කොහොමත් මට එයාගේ නංගිත් කියලා තිබුණේ පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න කියලා. එක දවසක් මම යනකොට කාමරේට එයා තනියම සතුටු වෙනවා. මම ඒක දැකපු ගමන් හැරිලා ඉඳගත්තා. ගෙදර කවුරුත් හිටියෙත් නැහැ. ඒ ගමන් එයා හෙව්වා චතුර ඔයා කොහෙද යන්නේ කියලා. මම කිව්වා බේබී තින් වැඩනේ මම යන්නම් කියලා. ඇයි ආවේ කියලා ඇහුවා. මම කිව්වා කාමරේ අස් කරන්න කියලා. මම මේ වැඩේ කරාට කමන්නේ කාමරේ අස් කරන්න කිව්වා. මම ඉතින් බෑ. බේබී වැඩ ටික කරගන්නකෝ. මම එන්නම් කිව්වා. එහෙම තනියම ඉවර කරගන්න බෑ චතුරි. ඔයා දැක්කහම මට උදව්වක් කරන්නකෝ කියලා කියුවා. මම හැව්වා පිස්සුද බේබි මේව දැනගත්තොත් ලොකු මහත්තයා මාව මරයි කියලා. ලොකු මහත්තයා දන්නේ නැහෙනි කියලා එහෙමම මගේ ළඟට ආවා. එතනින් එහාට මට විරුද්ධ වෙන්න උමනාකුත් නැහැ. බේබියාට ඕන කරපු හැම දෙම කරගත්තා. බේබියාටින් තමයි මම ගෑණියෙක් උනේ. ওই විදියට හැම වෙලෙම බේබි මාව පාවිච්චි කර. ඊට පස්සේ ගොඩක් සිදුවීම් වුණා. එයා මම කියන්නේ. මහත්තයා එක්කත් ගොඩක් සිදුවීම් වුණා. මම දැන් ඉන්නේ තනියම. කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරන්න. මගේ YouTube channel එකත් subscribe කරන්න.